අපි ගමන් පටන් ගත්තේ අයිස් බාංගි ස්ටේෂන් එකෙන්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අයිස් හොංගවල. මෙතනින් ඉඳන් විනාඩි 10 කතරකට තමයි ඒගොල්ලන් Google location දීලා තිබ්බේ අපිට. අපි මෙතනින් ඉඳන් යනකොට ඒගොල්ලන්ගේ ගෙදරට තමයි මේ location එක දීලා තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලන් වාහනයකින් අපිව ගන්න ඇලෙක්ගේ ගවට ආවා. අපි ඒගොල්ලොත් එක්ක දැන් මේ යනවා. ඉතින් ඔන්න විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත අපි යාලයි ගෙදර ඉන ෆාම් එකට ආවා. ඉතින් ඔන්න අද අපි දෙන්නා ආවේ පළතුරු කන්න. ජපානයේ මේ වගේ තැන්වල කියන්නේ තබෙ හොඳයි කියලා. ඉතින් මේ වගේ තැන් ජපානයේ ගොඩක් තියෙනවා. ගොඩක් යනවා මේ වගේ තැන් වලට. ඉතින් අපි ගිහින් බලමු මොනවද තියෙන පළතුරු කියලා. ඉතින් මෙතන තියෙන පළතුරු වර්ග තුනක් මිදි, ප්‍රෝන් සහ ඇපල්. මේ තුනට වෙන වෙනම ටිකට් අරගෙන තියන්න පුළුවන්. නැත්නම් අපිට කැමති නම් තුනටම එක ටිකට් එකක් අරගෙන තියන්න පුළුවන්. තුනටම එක ටිකට් එකක් ගන්න නම් වෙන්නේ 1100යි. ඉතින් අපි දෙන්න තුනටම ටිකට් එකක් අරගෙන තමයි එතනට යන්නේ. මොකද අපිට පුළුවන් මේ ටිකට් එකෙන් මේ ෆාම් එක ඇතුලේ තියෙන ඕනම් පළතුරක් ඕනම් ප්‍රමාණයකින් රස බලන්න. හරි, අපි ඇතුලට යනවා. ඉතින් මේ පළතුරු කඩන විදි තියෙනවා. එතකොට මේවට මෙතන ඉඳන් අපි කරන්න දේවල් දෙනවා. ඒ හැම දෙයක් ගැනම අපිට මෙතන ඉඳන් එක්කෙනෙක් කියලා දෙනවා. අපි යාගෙන අහගෙන ඇතුළට යමු. මුලින්ම අපිට කවර දෙකක් දෙනවා. ඒ කියන්නේ පළතුරු ඇට පොත්තු වගේ දේවල් හැමතැනම විසික් කරන්න නැතුව ඒ කවර වලට එකතු කරන්න කියලා තමයි ආයේ කවර දෙක අපිට දුන්නේ. अभी मैं कहता हूँ मुली मैं हूँ मिडी खाना ඉතින් මේ මිදි නිකම්ම අතින් කඩන්නේ නැහැ. මේක කතුරකින් කපලා තමයි ගන්න ඕන. මේ අපිට දැන් කියලා දෙනවා කොහොමද මේ මිදි කපලා ගන්න කියලා. ඉතින් යාමේ පෙන්වන්නේ අනිත් මිදි වලට හානියක් වෙන්නේ නැති වෙන්න කොහොමද මිදි ටික කපලා ගන්න, වැල කැඩෙන්නේ නැති වෙන්න මිදි ටික ලස්සනට කපලා ගන්න විදිය තමයි එයා කියලා දුන්නේ. ඉතින් ඔන්නේ නම් අපි දැන් දැන් දැස් දෙන්නේ බඩ පිරෙන්න මිදි කන්න. මෙතන මිදි වර්ග කීපයක්ම තියෙනවා. කොළ පාට, රෝස පාට, රතු පාට, දම් පාට වගේ එක එක පාට වලින් එක එක වර්ගයේ මිදි ගොඩක් තියෙනවා මෙතන. මේ ඕනම එකක් කඩාගෙන අපිට කරස් බලලා අපි කැමති જાතියකින් අරගෙන ගිහිල්ලා ටේබල් එකකට වාඩි වෙලා අපිට ඇති තරම් කන්න පුළුවන්. ඉතින් අපි දැන් දැන් රස බලනවා. ගොඩක් මිදි හරි මැඹුල්. ඒකින් කන්න බෑ. ඒක නිසා අපි දෙන තෝරගත්තේ කොළපාට මිදි. කොළපාට මිදි එක හරිම රසයි. ඒක තමයි මෙතන තියෙන රසම මිදි වර්ගය මට හම්බෙච්ච. ඉතින් අනත දෙන පොඩි මිදි පොකුරුකුත් කඩාගෙන දැන් යනවා මේක නිදහසේ රස බලන්න. ඊළඟට යන්න ලෑස්ති වෙන්නේ ඇපල් කන්ද. මිදි කාලේ ඉවර වෙලා ඔන්න අපි යනවා ඇපල් ගස් තියෙන පැත්තට. වර්ග කීපයක්ම තියෙනවා. ඇම්බෝල් ලෙව තියෙනවා, පෙන්රස් ලෙව තියෙනවා, සාමාන්‍ය ඇපල් වලට වඩා ටිකක් ලොකු ඇපලුත් තියෙනවා. අපි ගිහින් බලමු.
කඩනකොට ගහට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට ඇපල් කඩන්නේ කොහොමද කියලා ඒගොල්ලන් අපිට කියලා දෙනවා. ඉතින් මේ ඇපල් කඩනකොට ගෙඩිය කරකවන්නේ නැතුව පහලට අදින්නේ නැතුව අතු හැලවෙන්නේ නැති විදිහට උඩ අතට නමලා තමයි ගෙඩිය අපි කඩලා ගන්නවා. මේ ගාඩන් එකේ අපි ඇවිදගෙන යනකොට අපිට ඇහුණා කුරුල්ලෝ කෑ ගහනවා වගේ එක එක සද්ද. අපි ටිකක් දුර ඇවිල්ලා බලනකොට ඇත්තටම මේගොල්ලෝ මේක රෙකෝඩ් කරපු සවුන්ඩ් එකක් තමයි මේ දාලා තියෙන්නේ. මේ ගිරින කුරුල්ලෝ සත්තු වගේයි බයි කරලා එළවගන්න. සාමාන්‍යයෙන් මේ ෆාම් අවුරුදු හැම කාලෙම ඕපන් කරලා තියන්නේ නැහැ. ජූලි මාසේ ඉඳන් නොවැම්බර් මාස වගේ කාලය තුරදී තමයි මේව ඕපන් කරන්නේ. හොඳම පළදාවක් තියෙන කාලෙ විදිහට මේගොල්ලන් හඳුන්වන්නේ අගෝස්තු මාසෙන් පස්සේ තියෙන කාලේ. ඒ කියන්නේ අගෝස්තු ඉඳන් නොවැම්බර් වෙනකන් කාලේ තමයි හොඳම පළදාවක් තියෙන කාලෙ විදිහට මේගොල්ලන් හඳුන්වන්නේ. මේ කාලෙදි ජපානයේ මේ පළතුරු ගොඩක් සුලභව දැක ගන්න පුළුවන්. මේක ටිකක් ඇඹුල්වසෙන් වැඩි ඇපල් වර්ගයක් කියලා තමයි ඒගොල්ලන් අපිට කිව්වේ. ඒ වගේම රසයෙන් ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් ඇපල් වර්ග කීපයක්ම අද මේ ෆාම් එකේදී අපිට හම්බුණා. ඇත්තටම ඇපල් අපි සාමාන්‍ය ලංකාවේ දකින්නට වඩා ටිකක් ප්‍රමාණයෙන් ලොකුයි. ඒ වගේම මේවා හරි රසයි. එළියේ අපි ඇපල් ගෙඩියක් කනවට වඩා මෙතන කඩාවෙන පැනැපල් හරිම රසයි. ඉතින් ඔන්න අපි ඇපල් කාලේ ඉවර වෙලා ආව ටිකක් වෙනස් පළතුරකට. මේක මට නම් ටිකක් අලුත් පළතුරක්. මේක නම ප්‍රූන්. මේක ඩ්‍රයි ප්ලම් එකක් විදිහට ගොඩක් සුපර් මාකට් වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේක ශරීරයේ බර අඩු කරගන්න උදව් වෙන පළතුරක්. ඒක නිසා ඩයට් කරන අයට ගොඩක් වටින පළතුරක්. ඩයට් ප්ලෑන් එකකට ජූස් එකක් විදිහට මේක ඇඩ් කරගන්න පුළුවන්. ලංකාවේට මේක අලුත් පළතුරක් වුණාට ජපානයේ මේක ගොඩක් සුලභව දකින්න පුළුවන් පළතුරක්. ප්‍රූන් හොඳට ඉදුනහම පොත්තතද දම්පාඩට හුරුයි. ඒක තමයි ගොඩක් වෙලාවට ආහාරයට ගන්නෙ. මොකද මේ පළතුරේ අමු ගෙඩිවල කාට රසය ගොඩක් වැඩි. ඉතින් ඔන්න අපි පැය දෙකක් විතර මේ ෆාම් එක ඇතුලේ තියෙන පළතුරු වල රස බැලුවා. ඉතින් දැන් ඔන්න අපි එළියට යන්නයි හදන්නේ. මෙතන තියෙන ප්‍රධානම දේ තමයි අපි ඇතුලේ කොච්චර පළතුරු රස බැලුවත් කොච්චර පළතුරු කෑවත් එළියට යනකොට මෙතනින් සල්ලි දීලා තමයි අපිට ඕන පළතුරු අරන් යන්න. ඉතින් අපි දැන් යන්නයි හදන්නේ. ඔයාලා ජපානේ ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ජපානට එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් මේ වගේ තැනකට ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා අපි ඔයාලට කියනවා. ඉතින් ජපාන ගැන තවත් අලුත් වීඩියෝ එකකින් ඕගල්ලම හම්බෙනකන් දැන්ට මම ඔයගලන්ගේ සමු ගන්නවා. තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න.